ලංකාවේ ගැහැණියකට රජකම ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඉතින් මෙවැනි රටක තුන්වරක් රජබවට පත්වෙන්න ලීලාවතී කුමරිය වරම් ලැබුවා. ඒ ඉතාම දුකින් කනස්සල්ලෙන් සහ කලකිරීමකින් ජීවත් වූ රජණක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඇයගේ ජීවිත කතාව ඔයාලට ගෙන එන්නයි අද මේ වීඩියෝ එක ගෙනෙන්නේ. ඉතින් මේ පිළිබඳ සියලු විස්තර දැනගන්න වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳින්න. ඒ වගේම වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එකත් click කරන්න. ලීලාවතී රජිනගේ ජීවිතයේ පසුකාලීන සිදුවීම් සොයා ගැනීමට නොහැකි වුණත් ලීලාවතීගේ ළමා කාලය හා උපත ගැන තොරතුරු සඳහන් වී ඇත්තේද ඉතා අඩුවෙන්. ඇගේ උපන් වර්ෂය හා නිවැරදි විස්තර සොයා ගන්නත් හරිම අමාරුයි. නමුත් හමුවන මූරාශිවලට අනුව ලීලාවතී ශ්‍රී වල්ලභ රජුගේ සහ සුගලානම් වූ ඔහුගේ බිරිඳගේ දියණිය බව ප්‍රකටයි. ලීලාවතී කුමරියගේ ආදරය දිනාගත් ආදරවන්තයා පරාක්‍රම් බාහු කුමරු බව අපි හැමෝම දන්නවා. ලීලාවතී කුමරියගේ මව සුගලා දේවි. ඉතින් ඇගේ අනාගත සැමියා මෙන්ම මස්සිනාද වූ මානාභරණගේ පුත් පරාක්‍රම් බාහු ඇගේ තරුණ කාලයේදීම තමයි මුණ ගැහෙන්නේ. ඇය පරාක්‍රම් බාහු සමග විවාහ වුණේ කුමන අවස්ථාවකද කියන්න තරම් තොරතුරු හෙළිවන්නේ නැහැ. මහා පරාක්‍රමබාහු රජු මුලින්ම රජකමට පත්වෙන්නේ දක්කින දේශයේ. තමන්ගේ අපේක්ෂාව වූ රටම එක්සේසත් කිරීමට වෙන වෙනම රාජ්‍ය කොටස් වශයෙන් තිබීම බාධාවක් බව ඔහු දැනගෙන සිටියා. මේ නිසා අනාගතය ගැන විශාල සැලැස්මක් හැදූ ඔහු ඔහුගේ සීනේ සැබෑ කරගන්නයි ලීලාවතී කුමරියව විවාහ කරගන්නේ. රාජ්‍යත්වය ලබා ගැනීමට එහි රජකමට උරුමකම් කියන ඥාති සම්බන්ධයක් ගොඩනැගීමට අවශ්‍ය වූ නිසයි ඔහු ඇය සමග විවාහ වෙන්නේ. හැබැයි මේ විවාහයට පරාක්‍රමබාහුගේ මෑණියන්ු රත්නාවලී බිසව එතරම් කැමති වෙලා නැහැ. වරින් වර සියසුනෙන් පහවි යලි යලි තුන්වරක් රජකම් කරන්නට තරම් ශක්තිමත් ගැහැණියක් වූ ඇය මුලින්ම පොළොන්නරුවේ රජකම් කළේ ක්‍රිස්තු වර්ෂ 1197 ඉඳලා 1200 දක්වා වසර 3ක කාලයක්. දෙවැනි වරට 1209 ඉඳලා 1210 දක්වා වසරක කාලයක් රජකම් කළා. යලිත් තුන්වෙනි වරටත් සිහසුනට පත් ඇයට එවර රජකම දරන්නට ලැබුණේ මාස 7ක කාලයක් විතරයි. මේ විදියට වරින් වර සිහසුන අහිමි වූවත් නැවත නැවත රජකම ලබා ගැනීම තුලින් ප්‍රකාශ වෙන්නේ ඇයගේ දැඩි ආත්ම ශක්තිය හා එඩිතර බවයි. ඉතින් ඇය සිය සැමියාට ද්‍රෝහි වුණාද? ඇත්තටම සැමියාට ද්‍රෝහි වුණේ නැහැ. එසේ කළේ නැහැ. ඇය තරම් ආදරය නිසා දුක් විඳපු රජබිසවක් නැති තරම්. මේ කාලේ රුහුණේ රජකමට පත්වන්නේ ලීලාවතී රජනගේ සොහොයුරා වූ මානාභරණ. පරාක්‍රමබාහු රජු රුහුණ ආක්‍රමණය කරයි යන බයටපත් වූ මානාභරණ සහ සුගලා දේවිය ඊට පෙර දක්කින දේශයේ එක සටනට එනවා. මානාභරණ රජුට පරාක්‍රමබාහු පරද්දන්න බැරි වුණා. ටික කාලයකින් මානාභරණ රජු මැරෙනවා. එන්පසු රුහුණේ පාලනය සියතර ගත්තේ සුගලා දේවිය විසින්. සුගලා දේවියත් එක්ක මහා පරාක්‍රමබාහු රජු සටනකට පෙළඳුණා. කොහොමහරි ලීලාවතී හා පැරකුම් විවාහයට කනකොකා හඩන්නට මේක හේතු වුණා. තමන්ගේ මවට එරෙහිව තම සැමියා ගෙන එන මේ යුද මෙහෙයුම් ඇයට දැඩි සිත් වේදනාවක් ඇති කළා. නමුත් ඇයි කිසි විටකත් සිය සැමියාට ද්‍රෝහි වුණේ නැහැ. නමුත් රත්නාවලී රජින ලීලාවතී බිසව ගැන දැඩි සැකයෙන් හිටියේ. ඇය මහා පරාක්‍රමබාහු රජු හා ලීලාවතීගේ ආදරය බිඳවැදීමට ගෙතු කේලම් රජුට පවසා තිබුණා. මව බිසවගේ කියමන් රජු විශ්වාස කළ බවත් ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. මේ නිසා පෙරකුම් රජු තමන්ගේ බිසව ගැන යම් සැකයකින් සිටියා. මේ කාලයේදීම පරාක්‍රමබාහු රජු ලීලාවතී බිසවට වඩා දෙවන බිසව වූ රූපවතී බිසවට දැඩි ඇල්මක් දක්වලා තියෙනවා. මේ නිසා ලීලාවතී තනි වෙලා තියෙන අතර ඇයගේ බලතලත් බොහෝ දුරට අඩු වෙලා තිබිලා. මේ හින්දම ඇය දැඩි මානසික පීඩාවකින් සිටි බවයි සඳහන් වෙන්නේ. මහා පරාක්‍රමබාහු රජු මිය ගියේ සිහසුන උරුම පුත් කුමරුවකු නොමැතිව. රජුගේ නැගණියගේ පුත්‍රයා දෙවැනි විජයබාහු නමින් සිහසුනට පත්වුවත් ඔහුට රජකම් කරන්නට ලැබුණේ එක් වසරක් විතරයි. කේශධාතු මහින්ද නම් ඇමතියා ඔහු මරා රජකම පැහැරගත්තා.
ඒත් පස් දිනක් ඇවෑමෙන් ඔහු මරා දමනු ලැබුවේ සිංහාසනයේ නීත්‍යානුකූල හිමිකරුවෙකු වූ නිශ්ශංක මල්ල විසින්. නිශ්ශංක මල්ල රජුගේ නව වසරක රාජ්‍ය කාලයෙන් පසු රාජ්‍යත්වයේ අතින් අතට මාරු වෙනවා. අවසානයේදී එවකට රජව සිටි චෝඩංග සිහසුනේ නෙරපා ඇස උගුලවා අන්දකොට රටින්ද පිහිටුවල් කිරීමට කිත්තිනම් සෙනෙවියා කටයුතු කරා. හමුදා කුමන්ත්‍රණයක් මගින් ඔහු එසේ කළේ තමාට රජ වෙන්න නෙවෙයි. ඒ වන විට සියලු කාර්යභාරයන්ගෙන් ඈත්ව උකටලේ ජීවිතයක් ගත කළ ලීලාවතී බිසව සිංහාසනාරූඪ කරන්න. ඇය පළමුවරට රාජ්‍යත්වයට පත්වන්නේ 1197 දී. ලීලාවතී රජිනගේ පාලන සමය තුල ඇය ලංකාවේ සාහිත්‍ය සඳහා විශාල සේවයක් ඉටු කළා. ඒ අතරම වෙහෙර විහාර දියුණු කිරීමටත් ඇය විසින් උත්සාහ ගත්තා. එහෙත් ඊට විරෝධය දැක්වූ ප්‍රබල ඇමති පිරිසක් කියා සිටියේ ඇයට රාජ්‍ය උරුමයක් නැහැ කියලා. ඒ නිසා ඔවුන් ලීලාවතී රජිනගේ රාජ්‍ය සමය ලක්දිව අරාජික සමයක් ලෙස සැලකුවා. ලංකාවෙත් මෑත කාලයේ සිද්ධ වුණා වගේම දෙයක් එදත් සිද්ධ කළා. ඒ තමයි ලංකාවට පැමිණ රාජ්‍ය බාර ගන්නා ලෙස දන්වා ඔහු කාලිංග දේශයේ සිංහපුර සහස්සමල්ල කුමරු වෙත සංදේශයක් යවපු එක. ඒ අතරම ඔහු ලීලාවතී බිසව සිහසුණින් පහ කිරීම පිණිසද වසරකට අධික කාලයක් පුරා උග්‍ර සටනක් කළා. ඒත් ඇත්තටම කිත්තිසෙනිමියා ඇතුළු හමුදා බලය හමුවේ ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වුණා. නමුත් අවසානයේ තුන් වසරක් පොළොන්නරුවේ රජකළ ලීලාවතී බිසව සිහසුණින් නෙරපා සහස්සමල්ලට රජකම ලබා දීමට විරුද්ධවාදීන් සමත් වුණා. වසර දෙකකින් පසු ඔහු සිහසුණින් පළවා හරින ලද්දේ ආයස්මන්ත නම් සෙනෙවියා විසින්. පූජාවලිය සඳහන් කරන අන්දමට සහස්සමල්ලට සිහසුණ ලබා දී ඇත්තේද ඒ සෙනෙවියාමයි. මේ විදියට නැවතත් රජකම අතින් අතට මාරු වෙලා අවසානයේ නැවතත් අනිකංග රජුගේ මහ සෙනෙවියා වූ චමුණක ඔහු මරා යලිත් ලීලාවතී රජිනට සිහසුණ ලබා දුන්නා. මහා වංශේත් මේ පුවත සඳහන් කරන්නේ මෙහිමයි. දෙවෙනි වර සිහසුණට පත් ලීලාවතී රජිනගේ රාජ්‍යෝදය වසරකට සීමා විය. ඇගේ දෙවෙනි රාජ සමය අවසන් වූ අයුරු මහා වංශෙහි විස්තර කර ඇත්තේ ඉක්බිත්තෙන් හුලින් භග්න වූ අංගයක් ඇති ලෝකේශ්වර නම් නරේන්ද්‍රේක් තෙම පරතිරින් මහත් වූ දෙමළ සෙන්ගෙන අවුත් මුළු සිරලක තමන් වසඟ කොට පොළොන්නරුවෙහි වෙසෙමින් නව මසක් රජකලේ යනුයි. ඒ අනුව ඇය යලි සිහසුණෙන් පළවා හැරීමට මුල් වී ඇත්තේ ද්‍රවිඩ ආක්‍රමණයක්. ලෝකේශ්වර නම් වූ මොහු මහාවංශයේ සඳහන් අන්දමට අවිසරඹයකදී ශරීරාංගයක් බිඳී ගියායේ. සිහසුණෙන් නෙරපුණු ලැබ සිව් මාසිකෙන් පසු ලීලාවදී රජින තුන්වැනි වරට සිහසුණට පත් කරනු ලැබුවේ පරාක්‍රම නම් සෙනෙවියෙක්. එහෙත් තුන්වැනි වරට ඇය සිහසුණට පත් වෙලා මාස 7කට පස්සේ පරාක්‍රම නැමැති පාණ්ඩ්‍ය රජෙක් ඇය සිහසුණෙන් පහකොට පරාක්‍රම පාණ්ඩ්‍ය නමින් රජ වුණා. ඇයගේ මරණය සිදු වුණේ කොහොමද? බොහෝ දෙනා විශ්වාස කරන්නේ කාලිංග මාගණන් දරුණු ද්‍රවිඩයා විසින් දරුණු මිනිස් සංහාරයක් ලංකාවේ ඇති කළා. ඇය මේ සංහාරයන්ට මුහුණ දී මැරෙන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. අනුරාධපුර පුලියම්මන් කුලම සෙල්ලිපියේ ලීලාවතී රජින ඉතාම දැහැමින් රාජපාලනය කළ බවත් ඇය දිලිඳු පුද්ගලයන්ට බොහෝ සෙයින් උපකාර කළ බවත් දන්සැල් පැවැත් වූ බවත් සඳහන් වෙනවා. ඇයගේ පාලන සමයේදී නිකුත් කළ කාසි පවා පුරාවිද්‍යා වේදීන් විසින් සොයාගෙන තිබෙනවා. සසඳාවත දාඨා වංශයේ වැනි සාහිත්‍ය කෘති නිර්මාණය වුණේ ඇයගේ පාලන සමයේ. ධම්මකිත්ති තෙරුන් විසින් දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ වූ දාඨා වංශය නම් පාලි ග්‍රන්ථය රචනා කරන ලද්දේ ඇගේ දෙවැනි රාජ්‍ය සමය තුලදී. චූලවංශයේ සඳහන් පළමුවැනි කොටස රචනා කරන ලද්දේද ඒ තෙරණුවන් විසින්මයි. උන්වහන්සේ එමගින් මහා පරාක්‍රමබාහු රජතුමා ගැන දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා. රජු විසින් ලීලාවතී බිසවගේ නම සඳහන් තඹකාසිද නිකුත් කරලා තියෙනවා. ලීලාවතී මහරජන ලංකාව තුන්වරක් පාලනය කළ එකම රජින. ඇයගේ පාලන සමය අරාජික වුණේ ඇයට දරුණු සතුරු කුමන්ත්‍රණයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණ නිසා. නමුත් ඇය කාන්තාවක් විදියට ඉතාම විශ්වාසවන්ත බිරිඳක් වුණා. ජනතාවට ආදරණීය රජිනක් වුණා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ නැරඹීම සඳහා නිෂුවසෙල් YouTube channel එක දැම්ම subscribe කරන්න. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.